අයිබෝවන් ලාහිර YouTube channel එකෙන් අපි අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. මේ මගේ ළඟ තියෙනවා දැනට හොඳම action camera විදියට පිළිගන්න GoPro Hero 7 Black camera. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කැමරාව ගැන. ඒ හින්දා මේ වගේ අලුත් වීඩියෝ බලන්න ලාහිර අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතුව බෙල් සලකුණත් ක්ලික් කරලා තියන්න අපේ අලුත්ම වීඩියෝ. එතකොට ඔයාලට ඉතා ඉක්මනින් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කැමරාව ගැන කතා කරනකොට මේ කැමරාවත් එක්ක තව කැමරා දෙකක් ආවා. මේ මගේ අතේ තියෙන එක Hero 7 Black එක. තව මේකේ white එක සහ silver එක ඇවිල්ලා තියෙනවා. ගණන් අතින් බැලුවහම මේ කැමරාව තමයි මේ බ්ලැක් කැමරාව තමයි වැඩිම කැමරාව. අනිත් කැමරා දෙකම මේකට වඩා ටිකක් ගණන් අඩුයි. මේක ලංකාවේ මුදලින් බැලුවොත් 75,000කට විතර අපිට ගන්න පුළුවන් කැමරාවක්. ඉතින් මේක මේ කැමරාවේ මේ බාහිර බැලුවට පස්සේ අපිට පේනවා මේ අලුත් කැමරාවට මීට කලින් GoPro කැමරාවේ දීලා නැති ගොඩක් දේවල් මේ කැමරාවේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කැමරාවේ වලට පේනවා 12 මෙගාපික්සල් කැමරාවක්. ඒ වගේම ලොකුම පීච් එක තමයි මේ කැමරාව 4K 60fps වලින් ඉන්නේ. ඒ වගේම තමයි waterproof අඩි 33ක් වතුර යට අරගෙන යන්න පුළුවන් cover එකක් නැතුව. ඒ වගේම මීටර 10ක් වතුර යට අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා cover එකක් නැතුව. ඒ වගේම මේකට මේ පාරේ යාලා දීලා තියෙනවා voice command එක. photo එකක් capture කරනකොට video එකක් capture කරනකොට voice command එකෙන් අපිට ෆොටෝ එක වීඩියෝ එක කැප්චර් කරගන්න, ස්ටොප් කරගන්න, මූට් මාඩු කරගන්න පුළුවන් හැකියාව මේ කැමරාවේ යාලා දීලා තියෙනවා. ඒ වගේම හොඳ ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා කලින් කැමරා වලට වඩා. ස්ලෝ මෝෂන් ගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. GPS පහසුකම. ඒ වගේම ලයිව් වීඩියෝ ඔයාලට ඕනම platform එකකට connect වෙලා Facebook, YouTube ලයිව් වීඩියෝ එකක් දෙන්න පුළුවන් පහසුකමත් මේ කැමරාවේ පහසුවෙන්ම තියෙනවා. ඒ වගේම මේ අලුත් කැමරාවේ දීප විශේෂ පහසුකමක් තමයි hyper smooth කියලා කියන්නේ. කලින් කැමරාවල වීඩියෝ එකක් capture කරනකොට අපිට gimbal එකක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. නමුත් මේ කැමරාවේ මේ අලුත් කැමරාවේ gimbal එකක් නැතුව smoothly වීඩියෝ එකක් capture කරගන්න පුළුවන් පහසුකම අපිට දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඉදිරියේ බැලුවාමත් ඔන්නෝ කියන කාරණා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලා මේ කැමරාවත් එක්ක ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක iPhone වලටත් Android වලටත් support කරන විදියට. අපි මේක unbox කරගෙන බලමු. ඒ වගේම විශේෂයෙන් මගේ අතේ තියෙනවා මේකට එන memory card එක 128GB. මේකත් ටිකක් ගණන්. අපි මේක දැන් unbox කරගෙන බලමු මේකේ ඇතුලේ තියෙන accessories මොනවද කියලා. මේ විදියට යට ස්ටික් එකක් තියෙනවා. අපි ඒක මේ විදියට ගලවලා අයින් කරනවා. ඊට පස්සේ පහසුවෙන් අපිට මේක මේ විදියට ඕපන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදියට හයි අලුත් GoPro කැමරා එක. මේක අපි මුලින්ම මේක පහසුවෙන් අපිට ගලව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකත් පොඩ්ඩක් පැත්තකින් තියලා කැමරාව ගත්තාම මේ කැමරාවේ අපිට ස්ටෑන්ඩ් එකකට හයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ කැමරාවේ විශේෂත්වය බලන්න අපි මේ බෑක් කවර් එක ඕපන් කරගන්නවා මේ විදියට. මේ විදියට ඊට පස්සේ මේ විදියට අපිට මේ බෑක් කැමරා එක අයින් කරලා මේ විදිය කැමරාව එළියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ cover එක මේ කැමරාවේ on off button එක අපිට පේන්න තියෙනවා. මෙතන තියෙනවා power cable එක ඔයාලට පේනවා. ඒ වගේම HD mini cable එකක් ගහලා ඔයාගේ view එක out කරගන්න පුළුවන්
කේබල්ලෙකුත් ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන බැලුවහම මෙමරි චිප් එකත් බැටරියක් දාගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ කැමරාව තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා මේකේ බොක්ස් එකේ අනිත් තියෙන ඇක්සසරීස් මොනවද කියලා අපි බලමු. මේ අපිට මුලින්ම දැක ගන්න පුළුවන් මේකට එන බැටරිය එක. ඊළඟට චාර්ජර් කේබල් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙකිනුත් අපිට මොනවා හරි වීඩියෝ එකක් කරනකොට කොහේ හරි අලවගෙන මේ කැමරාව පහසුවෙන් ශක්තිමත්ව සෙට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එවැනි දෙකක් අපිට ඇසසරිත් විදියට ලැබිලා තියෙනවා. ඊළඟට අපිට ගයිඩ් බුක් එක බලා ගන්න පුළුවන් මේ විදියට. ඊට අමතරව එයාලෙන් හම්බ වෙන ස්ටිකර් දෙකක් තියෙනවා. ඒ වගේම මේ කැමරාව පාවිච්චි කරන ආකාරය පිළිබඳව මේ වගේ පොඩි කාඩ් එකකුත් මේ කැමරාවත් එක්ක ලැබිලා තියෙනවා. එච්චර තමයි මේ කැමරාවට මේ ගානට අපිට හම්බ වෙන්නේ. දැන් අපි මේ කැමරාව කොහොමද සෙට් කරගන්නේ කියලා බලමු. මුලින්ම අපි මේ තියෙනවා මගේ 128GB memory chip එක. ඒක අපි මේ කැමරාවට දාගන්නයි සූදානම. මේ විදියට අපි memory chip එක මේ කැමරාවට දාගන්නවා. මේ විදියට සෙට් කරගෙන ඊළඟට අපි බැටරිය මේ විදියට කැමරාවට දාගන්නවා. ඊට පස්සේ අපි මේ කැමරාව ඔන් කරගෙන බලමු. ඔන් කරනකන් තමයි බලාගෙන ඉන්නේ ගොඩක් දෙනෙක්. මේ පවර් බටන් එක තියෙනවා. මේ විදියට කැමරාව ඔන් වෙනවා. එයාලගේ පොඩි ස්ටිකරයක් මේ විදියට හලවලා තියෙනවා. ඒ ස්ටිකරය අපි මේ විදියට ගලව ගන්නවා. එතකොට මේ විදියට ඔයාලට මේකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදියට තමයි මේ කැමරාව අපිට බලා ගන්න පුළුවන්. අපි මේ කැමරාවේ තියෙන විශේෂත්ව අපි ඉදිරියට වෙන වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අද අපි කතා කරනවා මේ කැමරාවත් එක්ක ඇවිල්ලා තියෙන ෆීචර්ස් ගැන තව ටිකක්. ඊළඟට මෙයාලගේ තියෙන තවත් එකක් තමයි මේක Wi-Fi හරහා අපිට ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ විදියට ඔයාලට පේනවා කනෙක්ෂන් කියලා තියෙනවා. කනෙක්ෂන් වලට ගිහිල්ලා මේ වගේ වයර්ලස් කනෙක්ෂන් ඔන් කළා ඔන් කියලා දුන්නට පස්සේ කනෙක්ට් කියලා මේ විදියට එනවා. GoPro app කියලා පෙන්වනවා. මේ විදියට මෙන්න මේ app එක ඉන්ස්ටෝල් කරගෙන ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ෆෝන් එකෙන් ලයිව් වීඩියෝ එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අඩු මුදලකට අපිට මේ කැමරාව ගන්න පුළුවන්. YouTube channel එකක් කරන කෙනෙකුට, travel කරන කෙනෙකුට මේ කැමරාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මේ කැමරාව පිළිබඳව ඔයාගේ අදහස් මොනවද? comment section එකේ ඔයාලා ලියන්න. ඔයගේ අලුත් වීඩියෝ බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි එනවා.